ගයක් ගෙන කියලා අපි දැන් මාසෙකට ඉස්සෙල් අපි රටේ ජනතාව පෙන්වේ පොලිසිය පැමිණ බාර ගන්න නැතුව ඈ මේ මිනිස්සුන් බබ හම්බෙන්නේ විශ්වවිද්‍යාල දිනකොට දරුවෝගේ දවස් කිහිපය දවස් හය එනේ දැන් දවස් කිහිපය දවස් හය තියෙනවා මම ගේ ගිහින් ඉන්නේ මම ගොයන්න බලන්න ගිහලා එක්කන් ඇවිල්ලා ඉතින් මොකද දැන් ගේකුත් යන කලේ දිනවා මේ ගේ දවස් සුට්ටයි දින ජනරල් වල දිලා මේක සම්පූර්ණ ඉවරයි මේක නම් අපි චන්දෙන් ඉස්සෙල්ලා ඉවර කරගෙන යන කොරොන් දුනා ඒ වගේම අපේ කොවිද අපේ බණ්ඩාරමත්තේ සාහිබ්ගේ එයාට උදව් කරලා දෙන්නේ මම ඊටම දුන්නා පවර් සුට් එකයි මම යාලා දුන්නා ආද නැගී කම පොඩ්ඩයි ගාවගේ නයිට් ගන්න දැන් ජනල් පිය හදලා තියෙන්නේ ඒක ඒක නේද ඉන්නේ 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 දැන් මෙයාට දවස් 7යි ගිහින් ඉන්නේ දානකොට මේ පාඩිත තේරෙත් වෙනවා ළමතුමා තමයි ආවේ ගිහින් තිබ්බට පස්සේ අපි එක ගණාවා ගියාගින් හිටින තනන්න නැති වෙනකොට සම්මාත්‍යගේ මේ පුතා ගිහේ තමයි අපිට දුන්නේ ඉන්න මාස දෙකක් වෙනකන් ඒ ගෙදර තමයි අපි හිටියේ මේ අපිට පාර්ටිතවරත් වෙනවා මාත්‍යා ඇමතුමා මේ කන්න බොන්න වීදි ආහාර හැම දෙයක්ම දීලා එයාට ඉන්න මාත්‍යාගෙම ඉඩමක් දුන්නා ඒ ඉඩමෙන් අපිට කෑල්ලක් දුන්නා ගේ හදාගන්න කියලා ඊට පස්සේ කිව්වා ගේ එයා මාත්‍යා හදලා දෙන්නම් කියලා හැම දෙයක්ම ඒ දැන් වැඩ ඔක්කොම ඉවරයි ගේ හැදුවා ගේ වැඩ ඉවර කරලා මේ තව පොඩි පොඩි වැඩ ටිකක් තියෙනවා ඒ ටික මාත්‍යා හදලා දෙන්නම් කිව්වා ටිකක් අපිට ඒ වෙලාවේ සහෝදරෙක් නෑ කෙනෙක් පිට මිනිස්සු කවුරුවත් අපිට උදව් කරේ නෑ ඇවිල්ලා මාරය 12 ගානයි කිසිම කෙනෙක් ඉන්නේ නෑ ඒ වෙලාවට ඇවිල්ලා මේ වාහනෙන් ඇවිල්ලා මොකද වුනේ රිද්දිහාලා පොලිසියට කතා කරන් පොලිසියෙන් ආවෙත් නැහැ මේ ඇමතිතුමා ඇවිල්ලා මේ එවෙලිම එක්කගෙන ඇවිල්ලා අපිට ගෙවිලා මේ ඉන්න මොකද මේ දවස් අතක ළමයික් වහගෙන අපිට යන්න එන දැනන්ද පාරට වැඩලා හිටියේ ගෙදරට එන්නේ කියලා කෑම බීම හැම දෙයක්ම දීලා දැනටත් මහත්තයාගේ කෑම බීම තමයි අපි දුන්නේ කන්නේ හැම දෙයක්ම මේ තව පොඩි වැඩ කොටසක් තියෙනවා ඉතින් ඒ ටිකත් ඉවර වුණාට පස්සේ ඉතින් අපිට සතුටු ඉන්න මේකින් මම පදිංචි වෙනවා දැන් සජිත් ප්‍රේමල මහත්තයා කියලා හදනවා සජිත් ප්‍රේමල අභියෝග කරනවා සජිත් ප්‍රේමල ඔච්චර නිවාස නිර්මාණතුනේ සජිත් ප්‍රේමදාසලා පුළුවන් නම් මේ වගේ දුප්පත් පවුලකට ඒ දැන් සජිත් ප්‍රේමල මහත්තයා ඉඳන්නේ නේ ඉඳපදන්නේ අපි හරිද පාර කපන්නේ අපි වාහන පොදුර දෙන්නේ අපි ලයිට් දෙන්නේ අපි සංවිධායක කරනවා එයා ආවිල්ලා මොකද කරන්නේ ලක්ෂ 5ක ලෝන් එකක් දෙනවා ලක්ෂ 5ක ලෝන් එකක් දෙලා බෙල්ල මිරිගම දෙනවා මේ ගෙවපන් කියලා ඉවෙන නැත්නම් ගේ දෙන්නෙත් නැහැ ඔප්පු දෙන්නෙත් නැහැ ඒක ඒ ලෝන් එක එකතු වෙන දාන නිවාස අධිකාරිය මහත්තයාත් මාරු කරනවා. එහෙම තමයි සද්දිති කියවලා ඇදෙන්නේ. මෙන්න අපේ කියවලා ඇදෙන්නේ. මේ අපේ කියවලා ඇදෙන්නේ. ඉදමු දුන්නෙත් අපි, කියවලා හදලා දුන්නෙත් අපි, මැෂින් එකෙන් කපලා දුන්නෙත් අපි. ඉතල ප්‍රතිදි කරුවෙත්. හත පහ පිටක් උනාද? නැන්නේ. ඊට පස්සේ මිනිහා කියවලා හදලා ඉන්න එයාගේ ඉන්නම ඊටපො හේනත් දුකනලා මේකත් දුකනලා මහපාඩුවට. කියවලා හදනවනේ මෙන්න මේ විදිහට. සද්දි පේන හදලා ගන්නවනේ කියවලා හදන විදිහ. නැති පෙර මිනිහට ගියා හදන මෙන්න මේ විදිහට. සජිත් ඇවිල්ලා මේක බලලා ඉගෙන ගන්න කියලා. පුළුවන් නම් සජිත් අභියෝග කරනවා. සජිත්ට පුළුවන් නම් අභියෝග කරනවා. සජිත් ගියත් ඉඩමක් දීලා, ගෙයක් හදලා, පාරක් කපලා ඈ මිනිහෙක්ගේ ජීවිතේ ඒ සතුට ඒ විදිහට දීපු දේවදාන තියෙනවා මම එයාට අභියෝග කරනවා. මෙන්න මේ මට පෙන්වන්න කියලා. එයාට එම් පෙන්වන තැනක් දැන් හදපු තැන කියන්නේ අදියේ රජයේ මුදල එයා ලෝන් එකකට දුන්නා විතරයි. ඒ ලෝන් එක මාසෙන් මාසෙ ගෙවන්න ඕනේ. මෙතන මේ විදිහට දෝකරන. මෙතන නිකන් පාර අපකාර කරගොල්ලා, මෙතන ලෝකේ ණය කරලා, ආඩියා ගන්න ණය කරලා ඈ තමන් ඉන්නේ ඉන්නේ විකුණලා දුකට වැටුණු විට අපට හිටිය අට පාලිත තෙවරක් පෙරුම එක්සත් ජාතික පක්ෂයෙන් අංක 8 කලුතර දිස්ත්‍රික්කයෙන් අද මම එක්කන් ගිහින් පැමිණලා දැන්නේ පැමිණලා දාපු එකේ වරද නැහැ මේ හැබැයිලා මේ ගිහින් කියලා නම් ගන්න මේවා ඉතින් විශ්වදම් වේදිනේ බල ඉතලා මේ කාටරි බඩන් දෙන්නේ මේ දරුවේ ඔයාගේ පළවෙනි පාරකේ කැඩුවද? පැමිණලා දැම්මද? එකක්ද? නෑ. දෙවෙනි පාරේ කැඩුවද? පැමිණලා ලියාගත්තද? නෑ. තුන්වෙනි පාරේ කැඩුවද? පැමිණලා ලියාගත්තද? නෑ. හතරවෙනි පාරේ දැන් ගිනි තිබ්බ කඳුල මෙතන ලියාගත්තද? නෑ. තාම මොන කතාවද කතා කරන්නේ? අපි ගිහිල්ලා පැය කාලකට තමයි මෙතන ගිනි තියලා. අපි කැතුනේ එහෙම නිින්ද ගිහිල්ලා තිබුණා නෝ මොකද? නෑ. මගේ මාත්‍ය මත්තවයි කිසිකට. මොකද? එන ගහනවා නේ. මේ පාඩේ
සතුටින් ඉන්නවා ඉතින් නිදාසේ. ඇත්තටම මේ ලොකුම සතුටක් මේ වගේ දෙයක් අපිට නැද නේ. අපි ඉතින් මේ වගේ මාත්‍යයන් ගියක් හම්බෙයි. දරුවත් එක්ක සතුටින් ඉන්න පුළුවන් මේ. අපි යනකොට අරයන් දෙයක් නෑ යනකොට අපි අරයන් අපි කරපු හොඳක් විතරයි. අපි හම්බර්ගම් දේවල් කවදාවත් කියන්නේ නෑ මැරිච්චලාට. කරපු හොඳක් විතරයි කියන්නේ ඒක නිසා ඒ හොඳ අහගන්න ඕන නිසා යා ඉන්නකම් යාමක් කරන්න ඕන නිසා මේ සීල් හතර දාලා අද මේ මැෂින් එක ඔපරේල්ලත් නෑ මේ මැෂින් එකක් දිනලා පටවන් ඇවිල්ලා යන්තම් මේ කපලා මේක හතර දෙනවා මේ මිනිස්සුන්ට ඉන්න නිදහස ඉන්න පුළුවන් පරම් පරිසරයක් හතර දෙනවා. හොඳයි. කොද මේක මෙතනින් මේකත් මෙතනින් අවදි ගන්න මේකත් බද්දුනා වගේ තමයි. බද්දුනා වගේ තමයි මුලින්ම දුන්නේ කම යායට බද්දුනේ ඊට පස්සේ පිටායට දුන්නේ ඊට පස්සේ මුරටේ මෙයාට දැන් බද්දෙන්න සිද්ධ වුණා. මේකත් කොහෙන් ගලවලා හිටන්නේ දැන් අයට කියන පුළුවන් උදව්වක් කරන්න කියලා. ඒ අතව මාසයක් ඇතුළත කේ හදනවා. හලෝ. අජා. ඔබ කාන් හෙදෙරනද? ඈ? අනු එන්න ගොයා ගත වැඩ නැත මල ආලු කෙල්ලනේ මචන් දුකට සැපටින් වෙච්ච නැනේ මට කයිද පාත්‍රේ කයි දෙකයි අපිට පහයි අම්මා ඔයක දෙන්න අම්මා අත් දෙක අල්ලක දෙන්න ආ හරි දෙකම හරි අවිය මල්ලි පුතුගේ මගේ මේ කොල්ලෝ කොහේ ආවේ ඉන්නේ ඉතින් අද දවසේ මේ නිවස හාහපුරා කියලා සුබ මොහොතින් ආරම්භ කරන්න ආවේ. මේ වැඩි පටන් ගන්න සියලු කටයුතු සූදානම් කරලා තිබව අප පේනවා. ඉතින් අතරම සන්තෝෂ වෙන අතරම ඔබතුමා මනසකම් දක්වන මනසේ කිසක් අපි මේ කටයුත්ත කරන්න සත්භාවයේ. ඒක ආදරණීය බිරිඳ ඉන්න ආයිබවන්න පුතේට. ඉතින් ගොඩක් කට්ටිය ඇවිල්ලා ඉන්න බොහොම ස්තුතිවන්ත වෙනවා අතුමා. මොකද හිතෙන් අද දවසේ මේ වැඩසටහනක් අපි ඊයේ කෝල් කරා. අද ඔබතුමත් වැඩි ලේස් වෙලා තියෙනවා. දුරගතමත්මක් විතරයි. මෙහෙම මේ රටේ කරන්න පුළුවන් හැබැයි කරන්නේ නැහැ ගොඩක් අය. හැබැයි ඔබ වැනි අය මේ රටේ තවත් ඉන්නවනම් අපිට මේ වගේ සම්බන්ධ දෙයක් කරන්න පුළුවන් සත්භාවය. අපි වැඩේ පටන් ගන්න කලින් අපි වචනයක් කතා කරමු. දැන් මෙහෙමයි දැන් මෙතන මේ රටේ ඉන්නවා 147ක් කියන මේ රටේ දුප්පත් මිනිස්සු. කාටවත් තමන්ගේ දුක කියලා ඒකට සාහනය ලබා ගන්න බැරි මිනිස්සු ඉන්නවා. කාටවත් කුවර වෙන්නෙත් නැහැ, රාජ්‍ය ආයතනරිය වෙන්නෙත් නැහැ, දේශපාලක වෙන්නෙත් නැහැ. මේ වෙලාවේ මතුනේ මෙයානේ. ඔව්. මෙලොඩ කරලා අසාධාරණ දෙයක්. ඔව්. ඉතින් ඒක ඔයා දැක්කා වෙල්ලස්ස ටීවී කියන ඔයගොල්ලගේ ප්‍රෝග්‍රෑම් එකේ. ඔයගොල්ලෝ මට හම්බුනේ අපේ වෙද මහත්තයාගෙන්. කුරුණෑගල වෙද මහත්තයාගෙන්. සෙමට වෙද මහත්තයාට කතා කරා. මමත් ඒක ඔයාලට කතා නම්බුනේ නැහැ. කොහොමද දැන් මට ඕන කව දුන්නා මේක ඡන්ද පොරොන්දුවක් නෙවෙයි. මේක ස්ථිරව මේ මිනිස්සුන්ට මේ මිනිස්සුගේ පීඩණයට පිළිතුරක් සහ ඒකට එන ලැබෙන යුතුයකමක් හැදින මේක ඉවර කරලා දාන්න. ඉතින් මම ඒ නිසා ඔයාලට කතා කරා මම ඔතන ගියා මෙහෙම වැඩක් තියෙනවා ඉක්මනින් එන්න ඒක ඔබතුමා ආවා බැලුවා බල්ලා ඉතින් ඔබතුමාගේ හදවතට දැනෙන විදියට ඔබතුමා ලැබෙන ප්‍රතිපාද විදියට ඔබතුමා සලසුම් කරා වැඩේ කරන්නේ මේකට දායකත්වය ලබා දෙන අපේ ආදරණීය හිතවත සහ හිතවතිය ගැන මතක් කරනවා.
මැල්බර්න් වලින් විජිත සේන මහත්මයා සහ බිරිඳ, එයාගේ බිරිඳ රේණුකා සේනානායක මහත්මිය. මේ දෙපළ තමයි මේ දායකත්වය ලබා දෙන්නට මට ශක්තියක් වුණේ. ඒ මාර්ගය පාදමනස් එක ලොකු පිනක් කරනවාද? මේ අත්‍යවශ්‍ය කියලා තෝරන්නේ දැන් ඔයාලම ඔයාලට ඇත්තම ගියත් නැහැ. මේ පිච්චිලා මොන්න තරන්න ළමයා බබා හම්බලා ගෙදර එනකොට ඉන්න තැන නැති වෙනවා. හරි එහෙම වෙලාවට කාගේවත් පිටසරන් නොමැති වෙලාවක තමන්ගේ ගෙදර නවත්ත ගන්නවා ඇවිල්ලා. මම හරිද? හරිද? කන්න බොන්න ටික දෙනවා. ඉන්න හිටින්න තැන දෙනවා. තවත් මේ මිනිස්සුන්ට මිනිස්සයා කියන්නේ කො මොකද්ද මට කියන්න තියෙන්නේ? ඒගේ නැත්තම් ඉතින් අපි ඉන්න තැනක් නැහැ ඇත්තරම. මාත් ඒ දැවිල එකගෙන ගියේ. ඒ ගෙදරට තමයි තාමත් ඉන්නේ ඒකේ තමයි. කියන්න ගා ඉතින් අම්මට ඉතින් කියා ගන්න බෑ. ඒ සතුටත් ඒ වගේ දුකත් ඒ වගේ මොකද අපිට කවුරුවත් මෙතන හිටියේ නැහැ. සහෝදරයෙක්වත් තේ බබීවත් නැහැ අපිට මෙතන දැල්ල. හැමෝ පිට මිනිස්සු ඉන්නේ මෙතන. ඒත් තමන් ගෙනේ වගේ මෙතන අපිට සරසන්නේ. පළවෙනි දවසේ මම මෙයා අදාගත්තු මේ ලෝක විශ්වාස බංගෙති ගෑනේ මම දැක්කා. අපිට කවුරුත් නැහැ. අපිට කවුරුත් නැහැ. මට ඉන්නේ මගේ මහත්තයයි දරුවා විතරයි. මෙතන හිටියොත් මගේ මහත්තයතුන් මරලා දානවා. ඒක තමයි ජීවිතේ තේරෙනවා. මහත්තය අනිවාර්යෙන් මරනවා. ඒ පාර මම තීරණය කරා මෙතන කියලා මේ නීතියෙන් අපිට පිටකුත් නැහැ. නීතියෙන් සරණකුත් නැහැ. මම මේ වෙලාවේ මගේ පුතා හදපු ගියත් වුණා මගේ වත්තේ පොඩි ගේපොඩක් අපේ ලස්සන ගියා. මම මේක උස්සන් ඇවිල්ලා මෙයා වේදන වාඩි කරලා ළමයා ඇඳුරෙන් දෙබරවද මෙයාගේ මූ කන කට මෙතෙන් ආවා. අනේ මෙතන ඒ hina මම දැක්කා. ඒ hina මම අදක් දැක්කා.